अपे बेबी उवेट अदट हरियटम मस तुनाई हरियट अद ये वगे इतिंग बेबी उवी गेनाला मस तुन कुना अदापि तीरने करा बेबी उवीट मस तुना संपूर्ण वेन दवसे या बता रे गेन मेहनी आराम पड़ी दानिया करगने आने इतिंग मे वेस्टर्न ऑस्ट्रेलिया मेहनी हसील बेटिंग आराम तीन वेट अभी हमदाम अजा हमद्रांगे असपोटे अनहिंद मेवता वारगन मेहनी आराम अनवाला तीरने कला एट उपांदन शमदेट वाटा मम कमे मेवगे क्यों करा मगद युवि अभी काबट आवे अभी गुड़ा पिंदा करपुंदा ई थिंक युवि गे मस तुन संपूर्ण वेन दवसे अभिहितवा शमरुम मुलट वडा हुई के हवेन मेवगे दया करण मुकद युवीट ताम मुकूदम तेरे नहने इतिंग आट धन बर्थे सेलिब्रेशन नोने नह के अभी तीरने करा कबद हरियाम लुकलाट बर्थे सेलिब्रेशन का नोने के विधि अट ए आट एक करला अभी पुलवा मेवे लावे अभी आगे बर्थे एक अभी ओने विधि अट मे विधि अट यहाँ पत्ती अट सेलिब्रेट करमाई तीरने कले अत्र मेक बर्थे नोना 3 months बहुकर जीवित विशेष कड़े मकींद अभी मे विदेट इकट विशेष सूदान अभी अत्र गुड़ा खदीसमें उदय दोगना वे मे बड़ी आरगने पेरीकर पूजकर मुकदापीट हट मे वेदी परकला दाने वेलाट खाली अभी इतना अन्न ඒ හින්ද තමයි හස්බන් බොහෝම කලබලෙන් මේ වැඩ ටික මේ විදියට කළේ. ඔන්නේ තින් අපි දැන් වැඩ ටික ඉවර කරගෙන ඉක්මනින්ම ගිජි ගණප්පලට යන්න හදන්නේ මෙහෙණි ආරාමයට. ඇත්තටම දැන් මේ වෙද්දිත් අපිට ගොඩාක් වෙලාව පහු වෙලා වෙලාවටම ය아가න්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ඔන්නේ යන්න පිටත් වුණා. දැන් මේ ඈතින් පේන්නේ මෙහෙණි ආරාමේ අපේ ගෙදර ඉඳන් සෑහෙන ලොකු දුරකින් තමයි මේක තියෙන්නේ. ඒ හින්දා ගොඩාක් වෙලාවට අපිට නිතරම එන්න නොලැබුණත් අඩුම වශයෙන් මාසෙකට සැරයක් දෙසරයක්වත් අපි මෙතෙන්ට එන්න උත්සාහ කරනවා. ඉතින් අපි යනකොට ගොඩක් අය ඇවිල්ලා ඉවරයි. දානි පටන් ගන්නත් වෙලාව ලං වෙලා ඒ හින්දා අපි ඔන්න ඉක්මනටම පිරිකර ටිකත් අරගෙන මෙහෙණින් වහන්සේලාට පටන් ගන්න තිබ්බ හින්දා අපි ඉක්මනින්ම එතනට දුවගෙන ගියා. ඉතින් ඔන්න දැන් අපි මෙහෙණින් වහන්සේලා පන්සිල් දෙන තැනට ඇතුල් වෙන්නයි හදන්නේ. මේ ඉන්නේ ගිජිකන පාරාණේ වැඩ ඉන්න මෙහෙණින් වහන්සේලා. ඇත්තටම උන්වහන්සේලා දැක්කම ගොඩාක් හිත නිවෙනවා. බොහොම අවංක චේතනාවෙන් ධර්මානුකූල අරමුණු සාක්ෂාත් කරගන්න මහාන වෙච්ච මෙහෙණින් වහන්සේලා තමයි මෙතන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙහෙණින් වහන්සේලා දාණයට වඩිනකොට මිනිස්සු පොලිමට ඉඳගෙන අයගොල්ලොන්ට පින්ඳ පාතය මේ විදිහට පිළිගන්වනවා. ඉතින් මේ විදිහට හැමෝටම අවස්ථාව ලැබෙනවා හැම මෙහෙණින් වහන්සේ කෙනෙකුටම දානි චුට්ටක් හරි පූජා කරගන්න. හරිම හිත නිවෙන සැනසෙන දර්ශනයක් මේක. ඒ වගේම මේ මොහොත මගේ ජීවිතේට නම් ගොඩාක් වැදගත් මොහොතක්. ඇත්තටම මම හරි ආසයි මේ දානි බෙදෙන වැඩේට. මේකෙන් මට ඇතිවෙන සැනසීම වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් හරිම හිතට තෘප්තිමත් බවක් දැනෙනවා. ඉතින් අපි කරන මේ පුංචිම පුංචි ක්‍රියාවකින් උනත් අපිට මුදලින් මිල කරන්න බැරි තෘප්තියක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. මගේ ජීවිතයට ලැබෙන මේ වගේ අවස්ථාවක් කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. ඉතින්
baby Yuvi'ge 3 months birthday ekata ekenne eyaage 3 month turn up ekata me vidiye deyak karana eka ඇත්තටම අපි දෙන්නගෙම තීරණයක් ඒක ගොඩාක් හොඳ තීරණයක් කියලා අපි දන්නවා එයක් කවදා හරි ගොඩාක් සතුට වෙයි මේ දේවල් අපි එයා වෙනුවෙන් කළා කියලා දැක්කම ඉතින් මේ විදියට මෙහෙනින් වහන්සේලා ලස්සනට පිළිවෙලට පොලිමේ වඩිනවා අපි මේ පොලිමේ ඉඳගෙන ඒගොල්ලොන්ට දානේ පූජා කරනවා. ඉතින් හස්බන්ඩ් නම් අද බේබී යුවිව වඩාගෙන ඉන්න හින්දා දානේ පූජා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ වුණත් එයා අපිට ඒ අවස්ථාව දීලා බේබී යුවිව වඩාගෙන හිටියා. ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් මේ වෙද්දි මගේ ජීවිතේ බලාපොරොත්තු හීන හැම එකක්ම සම්පූර්ණ වෙලා තියෙනවා ඇත්තටම මට ජීවිතේ තවත් ලබා ගන්න නම් බලාපොරොත්තුවක් හිමයක් නැති තරම් ඒ තරම් ජීවිතේ මට අවශ්‍ය හැම දෙම මේ වෙද්දි මට ළඟා කරලා දීලා තියෙනවා ඒ වගේම මට හොඳම හොඳ හස්බන්ඩ් කෙනෙකුයි වාසනාවන්ත නිරෝගී දරුපැටියෙකුයි මේ ජීවිතේදී ලැබිලා තියෙනවා ඉතින් මේ හැම දෙයකටම විශ්වයට මං අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ පේන්නේ මෙහෙණින් වහන්සේලා දාන බෙදාගෙන ගියාට පස්සේ ඇවිල්ලා ඉන්න පිරිසට හැමෝටම පුළුවන් මේ වගේ ඒ ඉතුරු වෙන දාණය තම තමන්ට බෙදාගෙන කන්න ඉතින් අපිත් ඇත්තටම දාන ලෑස්ති කරගෙන ගියා ඒ විදිහට හැමෝම මෙතනට එන අය මොනාහරි පොඩි දෙයක් හරි හදාගෙන එනවා මේ තියෙන්නේ හැම හදාගෙන ආපු දාණය මෙහෙණින් වහන්සේලාට මේ දාණය පිළිගන්නුවාට පස්සේ තවත් ගොඩාක් ඉතුරු වෙනවා ඒ ඉතුරු වෙන හැම එකම මේ විදිහට එතනට ඇවිල්ලා ඉන්න අයට රස බලන්න අවස්ථාව හම්බෙනවා ඉතින් මෙතනට අපි වගේ ලාංකිකයෝ විතරක් නෙවෙයි වෙන වෙන ජාතීන්ුත් එන හින්දා ඒගොල්ලොත් එක එක විදිහේ කෑම හදාගෙන එනවා ඒ හැම එකක්ම හැමෝටම රස බලන්න අවස්ථාව හම්බෙනවා කෑම කාලා ඉවරුණාට පස්සේ මම ගියා මේ මෙහෙණිය ආරාමයේ තියෙන බුදු කුටිය පැත්තට ඉතින් මේ තියෙන්නේ ඒ බුදු කුටිය මෙතන තියෙනවා ආරාම වෙනුවෙන් ඩොනේෂන් දෙන්න පුළුවන් තැනකුත් ඉතින් මම පුංචිම පුංචි ඩොනේෂන් එකක් ආරාම වෙනුවෙන් කළා ඇත්තටම අපි නොහිතුව විදිහට මේ වෙලාවේ බේබියුවිට හදිසියේම අසනීප වුණා ඉතින් කවදාවත් නැති විදිහට එයා කෙන්දිරි ගන්න පටන් ගත්ත හින්දා අපිට එයාව ඉක්මනින්ම හොස්පිටල් එකේ ඉමර්ජන්සි සෙක්ෂන් එකට එක්කගෙන එන්න සිද්ධ වුණා ඉතින් මේ බලන්නකෝ එයාගේ 3 මන්ත්ස් ටර්න් අප් එක දවසේ එයාට වෙච්ච දේ අපි ගේනකොටත් එයාට 38.8 වලට ෆීවර් එක ඇවිත් තිබ්බා ඉතින් කවදාවත් එයාට ෆීවර් ඇවිල්ලා තිබ්බේ නෑ මේ වෙනකන් මේ තමයි පළවෙනි වතාවට එයාට ෆීවර් ආව දවස ඉතින් අන්තිමේ එයාගේ බර්ත්ඩේ එක කෙලවර වුණේ ඔන්න ඔය විදිහට අවසානයේ අපිට දැනගන්න හම්බුණා එයාට යූරින් ඉන්ෆෙක්ෂන් එකක් කියලා ඉතින් අපිට හරිම දුකයි එයා ගොඩාක් ඒකෙන් සපෝ කරා ගොඩක් උන වැඩි වෙලා එයාට හරිම අපහසු වුණා ඇත්තටම අපි හිතාගෙන හිටිය හැම ප්ලෑන් එකක්ම එයාට අසනීප වුණ හින්දා ඒ විදියට කරන්න සිද්ධ වුණේ නැහැ අවසානයේ අපි දවසම හොස්පිටල් එකේ ඉඳලා යුවිපත් අරගෙන හවස තමයි ගෙදර ආවේ ඉතින් අන්තිමේ කොහොම හරි ඇන්ටිබයොටික් කෝස් කීපයක් කරාට පස්සේ එයාට සම්පූර්ණ සුවය ලැබුණා ඒත් ඉතින් එයාගේ 3 මන්ත්ස් බර්ත්ඩේ එක නම් කවදාවත් අමතක නොවෙන දවසක් බවට පත් වුණා මොකද එයාට පළවෙනි වතාවටම වුණා අරගෙන මේ විදියට හොස්පිටලයිස් වෙන්න සිද්ධ වුණේ එයාගේ 3 මන්ත්ස් ටර්න් අප් එක දවසේ ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න
ඔබලු හැමෝටම සුබ දවසක්.